රනිල් විික්‍රම සිංහ ජනාධිපතිවරයා බෝට පාලිමේන්තුවයෙන් පත්වුණේ. රනිල් රාජපක්ෂ බලයට පත්වුණට පස්සේ. ඕගේ පලවෙනි භූමිකාව බවට පත්වනේ තමන්ට ජනාධිපති වෙන්න පාලිමේන්තුවේ චන්දේ පාවිච්ච කරපු රාජපක්ෂ කල්ලියට රැකවරණේදී. රාජපක්ෂ කල්ලියට තමන්ගේ පැත්තෙෙන් පෙන් අන්න උත්සාහ කරා ම ඔබ ආරක්ෂකයා විදිහයට කටයුතු කරනවා කියල. අනන්නේේ ආරමයක් විදියට තමයි. වැඩබල්ල ජනාධිපති වෙච්ච එක මත් හදදිනීතිය පනවල දැඩි මර්ධනකාරරි ක්‍රියාපිළිවතක් අනුගමනය කරන්න පටන්ගත්තේ. එතනී අතරවේ නැතිව ජනාධිපති වුණට පස්සේ ඔවුක් වැඩඇල්ලුවම හදිසිනීතිය පනවල. හදිසිනීතිය පනවල මර්ධන නීතිරීති ක්‍රියාත්්ප කරලා එක පැත්තකින් ඒ ගෝල්ෆේස් අරගලයේ නියොක්ත වෙච්ච සඩන්කරුවන්ට එරහිව දැඩි ක්‍රයාාමාර්ග ගන්න ැනකට. මේ රනිල් රාජ පක්ස තමන්ගේ දූරකාලයේ ගඩා අරම්භ කර. ති අද වෙනකුට අපි දකිනෝ එක පැත්තකින් මානසික උපක්‍රමයක් පාවිච්චි කරනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් කතා කරනාව මර්ධනය කරන්න. එඇ දඩයම් කරන්න බීතියක් ඇති කරනු. අට පුරාම මානසික යුදධයක්ක් විදිහට බීතියක් ඇති කරනවා මේ සටන් වලට මැදිත්වෙන අයට පොලිස්සි වාර්තාව ගන්න හම්බෙන්නේ රැකියාවට යන්න හම්බෙන්න. ඉදිරියේදී තමන් අනගත්තේ අඳුර කරගන්න එහම ියවැදදිිම් කරන පාල්ලිමින්න්තුව අපිදැක් හදිසිනීති වාදෙදි. ආන්ඩුවේ අම්යම් ඇමතතිවරු මන්ත්‍රරන්ගේ ප්‍රකාශතුළ තිබුණේ. සාධාරණ ඉල්ලිම් වෙනුවෙන් සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වදින තරුණ තරුණු යන්ව දඩයම් කරන්න මර්ධනය කරන්න ඕවන්ට ේබල් ලන ඔ ්‍රස් ම දිීංගිදියට ලේබල් කරන. හදිසිනීති වයාදෙදි, ආන්ඩු පක්ෂේ කතාකරපු හැම ඇමතිවරයා මන්ත්‍රීවරයාම මේ ජනතා අරගලේ. නිියතු වන්න හැදුන්ේ ්‍රස්වා දී දියට. අදත්වුන් ලේබල් කරන්න ඒ විදිහයට. ඇත්තරම ගත්තොත් ගෑස්පෝලිමේ තෙල්පෝලිමේ කොමරේ පොහොරටි කෙල්ලන ගොවයා කම්කරවා දීවරයා ඔවුන් ත්‍රස්සවාදීන්ද. අපි අපි කියන පුළුවන්න ඇමතිවරයෙකොට හමුදා පොලිසිය රැකවරන නැතුව ගෑස්පෝලිමට තෙල් පෝලිමකට ගිල්ල විනාඩටි පහකකිින් තෙල් පොලි සා ත ත ද ලබලා. තුරක් ෙල් පොලිමින් ොකම ්‍රවදිී. එතෙල් පෝලිංවල දවස් ගනන් නිදිමරාගන කණ්ඩ නැතුව ඒවැ දුක්විදින ජනතාව මේ ආ්ඩුව ඇමති කෙනෙක් විනාඩි පහක් පෝලිීමටගේ හිල ල හිටියොත් ඒ ජනතාව පෙන්න්නනවා ඇත්ත විරෝදේ මොහද කියලක් ්‍රරෝන් ්‍රසවවාදින්විදිට ේබල් කන සාධාර යුක්තිසාගත. නෑ. දැන්ම ඇත්තා ආර්ථික ප්‍රශ්නය වෙනුවෙන් ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට් නයිව එතැන්ට ලේබල් කරලා. නිල් රජපක්ෂ උත්හ කරනවා මර්ධනය ක්‍රියාත්ම කරන්න. බියවැද්දීම් කරන්න. මානසික උපක්‍රමයක් කරහා ඇත්ත ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි්න සැබෑ ජනතා අරගලයන් බනහත්කාරෙන්යටටපත් කරන්න දැම්මේ උත්සාහයක් කරමුු. අපිට මතකයි එදා රනිල් වික්කමසික මහත්ත්‍ය දෙදා පහනව දහනමේ ආණ්ඩු කාලේ අගමැතිවරයා විදිහට. මහබැංකුව පළවෙනි වතාවට ඒ තමන්ගේ මුදල මත්තල්සි විසේපත්වන් ගත් කර. මහබැංකෝට පත් කරේ තමන්ගම හිතවතා යාළුව අතිජාත සුජාත මිත්‍රය අර්ුුණු මහහින්ද්‍රන්න. සිංගපපුර ජාතිකෙක් වෙච්ච අර්ුණු මහහින්ද්‍රරනුව සිංගපපුරුවේ ඉඳල ගෙනල්ල තමන්ගේ යාලුකමට අපේ රටේ මහා ධාන්‍යාගාරය අප බණඩාරය බරදුම්. උපියල් කෝටී ප්‍රකෝටි ගනන් මේ රටේ ජනතාවට අහිමි කරයි රනිල් රාජපක්සගේ සුජාත මිත්‍රයා අර්ජන මහින්ද්‍ර. ඒ අර්ුන මහින්ද්‍රන් තමයි මහබැංකු කොල්ලේ ප්‍රධාන චෝතිතය. ඒ මහමකර උතමයි රනිල් වෙක්නසිංහ. එදා අපි දිගින්දිකටම පාලිමින්න්තුය ප්‍රශ් කර. ඒ ප්‍රශ්න කර පෙලාව. මනවතයි රනිල්ලික්කම සිංහ අපිට උත්තර දුන්න අර්ුන හහිදරන්ටින් බැවෙනකොට. යා යන්න විවාහමංගල උත්සවේකට මම පෞද්ගිලිකෝ ඇප වෙනවා ඔහු ඇැවත ලංකාවට එනවා ඒව ගෙනත් දෙෙනවා මං ඇපවෙනවා කෙරක්කි. ඊට පස්සේ අදුර නමහින්දට විුරද්ධ නඩුදානකොට අන්තිමට උසාවයකට පෙනීණි නැතුව මෙරටේ නීතියෙන් ගැලවිල අද කොහෙෙන් නෝද කෙළ කවුරුද් දන්නේ හැගලයි න රණනි වික්‍රම සිංි තරයි ඒ එක දන්නවා ඇති. ඒරනිල් වික්‍රමසිංහ. එඒදා මහැංකුවා අධිපති රර්ු මහහිද්‍රන්ට සැලකු ේදියට. අඩුමගානය අපි කිව්වාඒ වෙලා අපි බලපැහම් කර. අරුන මහෙන්ද්‍රන්ව මහැංකු අධිපති දූරේ නිවත් කරලා.ඒ දරේ නයින් කරලා ඔහු පිළිබඳ පරික්ෂ පවත්තන්නකි ඒකවත් එහෙම කරේ නැහැ. පස්ේ තමයි ජනාධිපතිවරයා ඔහු ඉවත් කරේ. ඒ එවැනි විදිහට හැසනේ රනිල් විික්‍රමසින්හ එද ති මේ රටේ ආර්ථිකය කඩං වැටල තින්න ඒ ප්‍රති පල විදිට. അ പ ോോ ක් හ සිങ තික ട ് හ ැ. එ ප්‍රතිපා മමයි അ ോැ හද .